සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ගමොක්හදං දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සවෙනෙකාලු අයන්බදන්තා දම්මස් සවනෙකාලු අයන්බදන්තා නමුතස්සෙ භගෙවතු අරහතු සබ්බ ධම්මි සුුවප පටිහතඥානචාරස්සෙ, දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ, සබ්බ සතුතමස්සෙ ධම්මිසරස්ස. දම්මරාජස්සෙ දම්මත් සාමිස්ස තතාගතස්සෙ සබ්බ්ඥුුණු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුවප්පටිහතඥානචාරස්සෙ. දසබල දරස්ස චතුවිී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවතු අරහතු. සබ් දම්මි සු අපප්පටිහතඥානචාරස්සෙ දසබල දරස්සෙ චතුවිී සාරච්ච විසාරදස්ෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිසෙ තතාගතස්සෙ සබ්බޏුුණෝ. සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට, මාගේ උතුම්ම නමස්කාරය වේවා, දම්ම ස්වාමී, ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරනමී වෙලාවේ, මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා, මිති්‍යදෘෂ්ටික වචනයක් පිටිනොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටි නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාර්යට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලෙබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සසාසනාරක්ෂකයෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධෝ සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද දවසේදී. හැම දෙනාමමවෙලාවී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගත් නිවන පිණිස මහාකරුණාවං දේශනා කොට වදාල සුවාසූ දහසක් ධර්මස්කන්දය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද දවසේදී ඉරිදා ධර්මදක්ෂිනා ධර්මාණු ශාසනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ, රත්නපුර, තේ පරේෂණ ආයතනී නිලනිවාසවල සිටින, ඉන්දුකා සුබසිංහ, TG.N මහින්ද හා, සචින් කාවින්ද තැලුම්පිටිය, සංජන දම්සිත් තැලුම්පිටිය කියන මිනිමේ පිින්වන්ත පිරිස. අපි ඒපින් ඔතුන්ට ධර්මදේශනාව අවසානී, ානෝදනා කිරීමේ අරමුණින් අදත් ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මෙ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ. අද ධර්මදේශනාව සඳහා ම තෝරාගත්තා බුදුරජාණන් වහන්සේගේ ශසනයහි වැඩහිටපුෝ, අති විශේෂ ආරයන් වහන්සේ නමක් පිළිබඳ උන්වහන්සේගේ චරිත කතාව දේශනා කරන්න. මේ කතාපෝත තෝරාගත්ති විශේෂ කාරණාවක් මූල්ලික කරගෙන මේ අපි ගමන් කරන සංසාර ගමන කොයි තරම් නම් බයානකද අපි ආපු ගමන් මග කොයි තරම්නම් බයානකද අපිට යන්න තියෙන ගමන් මග කොයි තරම්නම් බයානකද කියන මෙන්න මේ කාරණාව හරි අපූරුවට කියල දෙන කතාපුෝතා සංසාරේ අපි කරන කර්ම අපේ පසුපසෙ කොහොමට නම් ගමන් කරනවද ඒවා අපට සංසාරේ කොහොමට නම් විිපාක දෙනවද. මිනිමී කාරණාව මි උතුම් ආර්යන් වහන්සේගේ කතා පෝතිෙන් දේශනා කරනවා. පිමුතුනිමේ ආරයන් වහන්සේලාගේ කතා අපි ඉගෙනගන්නේ ඇයි සමහරදිනෙක් අහනවා චතුරාර සත්‍ය අවබෝධ කරගන්න ඔය කතාමොකටද. අපට ඕන ඔය කතා අහන්න නෙවෙයි අපට ඕන නිවන් දකින්න. අපට ඕන ආර්්‍යෂ්ඨාංගික මාර්ග දැනගන්න. අපිට ඕන මේ නිවන්දකින මාර්ග්‍ය අවබෝධ කරගන්න කියල සමහර දෙනෙ මේ කතා අහනෙක ඒ තරම් ප්‍රිය සභාවයකින් දකින්නේිනේ. පිහතුනි ඒ පිරිසට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මෙ ධරමය පිළිබඳ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ඥානයේ පිළිබඳ සැකයා. ඔවුන් අභියෝග කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ඥානයට මොකද නිවන්දකින විදිිය නිවන මොනවගේද නිවන කොහොමද අවබෝධ කරගන්නේ කියන කාරණාව මේ ලෝකයේ දන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විතරයි. උන්වහන්සේ දන්නවා මේ ලෝක සත්්‍යයා නිවන්දකින කොහොමද. මේ සත්්‍යයාගේ කෙලෙස් එද්දහස් පන්සීය නසන්නේ කොහොමද. ඒ ඒ කෙලෙසය නසන්න මොනමොනවගේ කාරණාවල් දියුණු කරගත යුතුද කියන කාරණාව පිවතුනි බුදුරජාණන් වහන්සේ දන්නවා. නිවන කියන්නේ? බුදු හා මුදුරුවුවත් තවත් කවුරුවත් අපට ගෙනත් දින දෙයක් නෙවෙේ. නිවන තියෙන අපි ළඟමයි. හැබැයි මේ නිවන වැහිල තියෙනව කෙලෙස් ධර්මියන්ගේ. අන්න ඒ කෙලෙස් ධරමයන් සර්ව සම්පූර්ණයෙන්ම නසපු දවසට අර වැහිල තියන නිවන මතු වෙනවා. අන්න ඒ නිර්වාණය අවබෝධ කරගැනීම කියන්නේ ඒකට. එතකොට ඒ නිවන වහල තියෙන මේ කෙලෙස්. නසන ක්‍රමයක් වැඩ පිළිවෙලත් තියෙනවා ඒකට කියනවා අනුපබ්බ සික්කා අනුපුබ්බ කිරියා අනුපබ්බ පටිපදා කියලා අනුපූර සිික්‍ෂාවකින් අනුපූර ක්‍රියාවකින් අනුපූර ප්‍රතිපදාවක නොයි පිවතුනිමේ නිවනවබෝධ කරගන්නේ එහෙමනං ඒ අනුපූර ශික්ෂාව අනුපූර ක්‍රියාව අනුපූර ප්‍රතිපදාව ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට මහාකරුණාවෙන් යුක්තවදේශනා කරලා තියෙනවා ඒමනන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වච්චනය අකුරක් නෑර ඒ සෑම බුද්ධ වචනයකටම එක සමාන ගෞරවයක් තියෙන ශ්‍රාවකයට තමයි දහම් සරණ ගියපු ශ්‍රාවක කියල කියන්න පුළුවන් නැත්තං සමහරදින බුදුරජාණන් වහන්සේගේ ධර්මය මිින්්‍යමී ප්‍රමාණය විතරක් ඉගෙනගත්තහම ඇති මේ ප්‍රමාණය ඒ තරම් වැදගත්නෑ අපට ඕන නිවන්දකින්න නම් මින්නෙම මේ කොටස ඇති කියලා සමහර දෙනෙ කොටස් වශයෙන් වෙෙදන්න ගත්තුති අභියෝග කරන්නේ සරවඥඥතා ඥානයට ඒ බෙදන්නේ බුදුරජාණන් වහන්සේ ඥාණෙන් අවබෝධ කරලා දේශනා කරපු ධර්මය පිඟතුනි බුදුහාමුදුරුවෝ බෙදලා ඒක කොටස් කරලා බුදුරජාණන් වහන්සේ නිවන්දකිින් ශ්‍රාවකයාට කෙටිම මාවත තමයි මේ දේශනා කරලා තියෙන්නේ එනිසයි කියන්නේ මේ ධර්මය අනෝනං අනදිකා අඩුත්නෑ වැඩිත්නේ සබ්භාකාර පරිපූර්ණං, සරුව ආකාරිම පරිපූර්ණයි මේ ධර්මය. නිවනටමතියෙන ප්‍රමාණය වැඩිත්නෑ නිවනට මේතියන ප්‍රමාණය මදිත්නෑ. එහෙමනං අපි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සෑම වච්චනයකටම එක සමාන ගෞරවයක් තියෙන්න්නට ඕන. එහෙම එක සමාන ගෞරවයක් තියන ශ්‍රාවකයට තමයි පිහොතුනි නිවන්දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ. එහෙමනම් අද? මම මේ කාරණාව අපේ පිහතුට මතක් කලි මේ ආරයන් වහන්සල්ලගේ කතාතුළත් පිහතුනි අපට නිවනට උපකාර කරන කොට සතමයි තියෙන්නේ. අපේ නිවන් මඟ දියුණු කරගන්න කොටසතියෙන්නේ. අපේ සංසාරය අනුතුරකට ලක් නොවී සසර අපි නිවන්දකින මාවත දක්වා කොහොමද ගමන් කරන්න ඕන කියන කොට සතමයි දේශනා කරලා තියෙන්නේ.මී ආරයන් වහන්සේගේ චරිත කතාවෙන් අන්න ඒක අවබෝධ කරගන්න පුළුවවා. අද මම තෝරගත්තේ බුදුරජාණන් වහන්සේගේ සාසනී මිහිරි හඬින් ධර්මදේශනා කරන භික්්ෂූන් අතරින් අගතැම්පත් ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ කතාපුුවත උන්වහන්සේ පිංහතුන නියත විවරණය ලැබුවේ මීන් කල්ප ලක්ෂයකට කලින් ලෝකයේ පහළවෙච්ච පදුමුත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාසනී උත්තරනම් ඕ මහබෝසතාණන් වහන්සේ අවුරුදු දාහක් අවුරුදු දහදාහක් ගිහිගේ ගත කරලා උන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරලා. දිනහතකින් පදංවීරය වඩලා ලෝතුරා සම්මා සම්බුදරාජ්‍යාධිගමනය කරගන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්තේ ලැබපු ඒ බෝධි මණ්ඩලේ ඉඳලා. තමන් වහන්සේගේ පලවෙනි පාදය දකුණු ශ්‍රී පාදය මේ මහපොළොවට තබනවා. මේ පුතුවිරාජයා මේ මහපොළොවේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදේහෙ කුණු දූවිලි තැවරෙන්න්නෙ ටිඩක් නොදී. මේ මහපොළොුවෙන්. මහා නෙළුමක් රියන් ගණනාවක් විශාල මහනෙළුමක් මහපොළොුවෙන් මතුවෙනවා. ඒ මලේ විශාලත්වය රියන් අනුවයි. ඒ මලේ! ඒසර කොටස විතර ක්‍රියන්තිහයි. මැද කොටසරියන් දොළහයි. පාදයේ තබන ස්ථානය රියන් එෙකොළහයි මෙන් මීතරම් විශාල නෙළුමක් පිවතුනේ පදම් උත්තර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණු පාදය පිළිගන්නේ. දක්ෂිණ ශ්‍රී පාදය ඒ නිෙළුමේ රේනු කොටස තබනකොට මහ කලයක් තරම් රේනු ආකාශයට විසිවෙලා. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ස්වර්ණවර්ණ ශ්‍රී දේහේ තවරමින් ඒ රේනු පහතට කඩාගෙන හැලෙනවා. භාග්‍යවතුන් වහන්සේ බෝධි ම්ඩලෙන්. ඒ විදිටම වම්ශ්‍රී පාදේමේ මහපොලොට තබනවා. ඒ විද්‍යටම වම්ශ්‍රීපාදයක්ත් පිළිගන්න තවත් මලක් මේ මහපොළවෙන් පිපෙනවා. මිනිමී විදිට තබන තබන පියවරක් පියවරක් ගානිි. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මහපොළොවෙෙන්. නෙළුමක් පිපෙනවා. බුදුරජාණන් වහන්සේ උපදින්නේ උත්තර නම් සම්මා සම්බුදුරජණන් වහන්සේ නමි නමුත් තබන තබන පියවරක් පියවරක් පාස නෙළුම්මල් පිපෙන නිසා උන් වහන්සේට නම ලැබෙනවා පදුමුත්තර කියන නම මෙක තමයි පදමුත්තර භාග්‍යවතුන් වහන්සේට පදුමුත්තර කියන නාමය ලැබෙන විදිිය. ඒ භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහල වූ පසු කාලි හන්සවති නගරේ එක්තරා සිටු ගෙදරක ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ එක සිටු දරුවෙක් වෙලා උපදිනවා. තරුණවයට පාතබනකොට මේ සිටුපුත්‍රය යනවා දවසක් එක්තරා පිරිසක් බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න යනවා දැකලා ඒ පසුපස්සෙ බණහන්න. පිඟත්න සාමාන්‍යින් දීර්ග ආවෂතියන බුදුරජාණන් වහන්සේලාගේ කාලවල, අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලයට වඩා විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. අල්පෞෂ්ක බුද්ධ සාාසනවලයි දීර්ග අෞක්ෂ්‍ය බුද්ධසාසනවලයි අසමාන කාරණා තියෙනවා. ඒ බුදුවරුන්ට අසමාන කාරණාවල් පිහිතෙනවා. එක බුද්ධවන්සපාලිය සඳහන් කරලා තියෙනවා. දීර්ඝ අවෂතියන බුදුරජාණන් වහන්සේලාගේ කාලවල ඒ භාග්‍යවතුන් වහන්සේලා සාමාන්‍යෙන් මහස මාස කිහිපේකට සැරයක් අවුරුදු කිහිපයකට සැරයක් තමයි ධර්මදේශනාවක් පවත්වන්නේ. අපගේ භාග්‍යවතුන් වහන්සේ දින්න පතා වගේ පින්තුනි ධර්මදේශනා පවත්වල තියෙනවා. නමුත් දීර්ඝ ආවෂ්‍යතියන බුදුරජාණන් වහන්සේලාගේ කාලවල ඊට වඩා වෙනස්. උන්වහන්සේලා බොහෝ කාලෙකට පස්සෙ තමයි ධර්මදේශනාවක් පවත්වන්නේ. එහෙම පවත්වන කාලවල්වල සමහර අය පින්ඔතුනි විශේෂ පින් අංකරගන්නවා. දැංගික උදාහරණේ කාරණාවක් කතාවක් පැහැදිලි කළොත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයහි අරහත්ඵලේ ලබපු විශේෂ රහතන් වහන්සේ නමක් තමයි සන්තති මහාමාත්‍යතුමා කියල කියන්නේ. සන්තති මහාමාත්‍යතුමා කොසුල් රජුගේ රාජ්‍යයේ දින හතක් රජුගි අවසරයෙන් රජකම් කරලා රාජ සැපසම්පත් නිඳපු කෙනෙ සන්තති අමාතේ තුමා දින හතක් කොසොල් රටේ රජකම් කරනවා. ඒ දින හතේම සුරාසුවය, ඉස්ත්‍රී සුවය, රාජභෝජනය මිස් සියල්ල අමාත්‍යතුමා විඳිනවා. දින හතේ ම අමාත්‍යතුමා සුරාපානය කරගෙනන්නේ. තමන්ව සතුටු කරන්න ආපු එක්තරා නාටකාංගනාවයක්ක් හත්තනි දවසේ සිහිසුන් නැතුව මැරිල ඇදගෙන වැටිෙනවා. ඒක දැකපුූ අමාත්‍යවරයට වෙරිමතත් නැතිවෙලා තමන්ට සසර පිළිබඳ මහ බයක් ඇති වුණා. මේ තරම් රූමත් ඉිත්‍ර ස්ත්‍රියක් මේ විදියට මරණයට පත්වනානාං. මගේ මරණය කොයිවිදිකට වෙයිද කියන. මිනිමි මරණීය බය අමාත්‍යතුමා ගිහිතේ පදුනා. බුදුරජාණන් වහන්සේව හොයාගෙන අමාත්‍යතුමා යනවා. එහෙම යනකොට බුදුරජාණන් වහන්සේ හමුවෙලා භාග්‍යොතු වහන්සේට තමන්ගේ දුක කියනවා. භාග්‍යොතුන් වහන්සේ වෙලාවෙේ අමාත්‍යතුමා ගිහිතේ දුක නැතිවෙන්න. ධර්ම දේශනාවක් පවත්වනවා. දේශනාව නිමාවට පත්වෙනකොට අමාත්‍යතුමා. පතුනි උතුම් සව්පිලි සමියාවට පත් මහරහතන් වහන්සේ නම්මක් බවට පත් වනා මොකද පින්වතුනි මේ කතාවි්‍යනි විශේෂත්වය මේ කතාවිතෙන විශේෂත්වය තමයි ඒ අමාත්‍ය තුමා රහත්වෙනකොට කොහොම දෙ හිතියේ සියලු ආභරණ පැළදගෙන ගිහි වස්තර දරාගෙන ගිහිවේශයෙන් තමයි බුදුරජාණන් වහන්සේගේි ළඟ එක බනක් අහනකොට රහත් වනේ මේක පින්වත්න අති විශේෂ කාරණවා ඉහි විශේෂක්තිය තමයි. අපේ බුදුරජාණන් වහන්සේගේ සාසනී පින්හතුන හිතල බලන්න සමහට රහතන් වහන්සේලා රහත් බව වෙනුවෙන් වීරය වඩන් ගයාාම කොච්චර දුක්කින් ද කියලා. චක්කුපාල හාමුදුරුව. පින්හතුනි දින ගණනාවක් නිදි වරාගෙන භහවනා කළ රහත් වනා රහත්වෙන දවසේ උන්වහන්සේ ගෑස්තකන්ද වුණ. අපේ සෝන කෝලිවි සහාමුදුරුව දින ගණනාවක් එක දිගටම සක්මම් භහවනාව කරා. යි තරම් වීර වැඩුවද කෙලකිවොත් කකුල් දෙකේ යටිපතුල් දෙක තුවාල වෙනවා ධනහිස් දෙක තුවාල වෙනවා භාගතුනාං දේශනා කරනව සක්ම මළුව හරියට ගවගාතකාගාරයක් වගේ. ඒ තරමට ලේම් රත් වෙලා. ඒ තරම් වීරෙ වැඩුව. මෙිහිම වීරය වඩලා රහත්පෙච්ච රහතන් වහන්සේලා ඉන්න සාසනියක ආබරණ පැළදගෙන ගිහිවස්ත්‍ර දරාගෙන බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපිට ඉඳගෙන එක බනක් අහන ගමං කෙනෙකුට සියලු කෙලෙසුන් නසා අරහත්ඵලේ ලබන්න පුළුවන්න ඒක මොනතරම් නම් සැප සහිතද. එහෙම්ම ලබන අරහත්ඵලයට කියන්නේ සුකා පටිපදා කිප්පාභිකඥා කියලා. සැප සහිත ප්‍රතිපදාවකින් පහසුම ආකාරයකින් ලබන නිවන. ඒක න්‍යපියෝඔය පින්කං කරකර අන්තිමට ප්‍රාර්ථනා කරන්නේ කෙටිම කාලයකින්, පහසුම ආකාරීෙන් සුක සහගත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර් සත්‍ය ධරමය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ආං ඒ කාරණාව නිසා. එනිසා පංහතුනි මේ රහතන් වහන්සේගේ අරහත්ඵලය ඒ රහත් බව ලැබෙන ආකාරය ඉතාම සැප සහිතයි. පිංහතුනි මෙිහිම අරහත්පල්ලය ලබන්න මේ සන්තති මහා රහතන් වහන්සේ අතීතයේ විශේෂපුුණ්ණි කර්මයක් කලා. තමයි කාශ්ප භාග්‍යවතුන් වහන්සේගේ කාලේ. කාශප භාග්‍යවතුන් වහන්සේ බොහෝ කාලෙකට පස්සේ උන්වහන්සේ ධර්මදේශනා පවත්වන්නේ. ඒ කාලෙමි අමාත්‍යතුමා පිිතුලි ධර්ම ගෝෂක කියන නමින් ප්‍රකට වෙලා කාශ්‍යපභාග්‍යවතුන් වහන්සේ ධර්මදේශනා කරන දවස වෙලාව ස්ථානයේ දැනගෙන ගමක් ගමක්ගානේ, වීදියක් වීදියක් ගානේ, නගරයක් නගරයක් ගානේ, මොහෝ පිංවතුන ගෝෂාකරගෙන යනවා අද භාග්‍යවතුන් වහන්සේ අසවල් තැන අසවල් වෙලාවට ධර්මදේශනාවක් පවත්වනම කියලා. මේක තමයි කරපු පින්කාම. ධර්ම ගෝෂා කිරීම. අපේ පංවතුම් බලන්ඩ, ඒ කරපු පොන්නෙ කරමයට ලැබිච්ච ප්‍රතිඵලය කොයි තරම්න මුසස්ද පහසුම ආකාරයට නිවන් දකින්න ඒ පින උපකාරවුණා. අන්න ඒ නිසා තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බදානන් දම්මදානන් ජිනාති. සියලු දානයන් පරදවන දානය ධර්මදානයේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ආං ඒ නිසයි. මොකද පින්හතුනිමේ එක ධර්ම දේශනාවක් ඇතුළත බොහෝ දෙනෙක් අප්‍රමාන කුසල් රැස් කරගන්නවා. දායක වෙන අපේ පිංවතුන් දේශනා කරන මම ශ්‍රවණය කරන ශ්‍රාවක පිංවතුන් අසවල් දවසේ අසවල් වෙලාවට ධර්මදේශනාවක් යනවා ඒක අහන්න කියලා පණිවිඩිය කීමත් පිහතුනි කොයි තරම් නම් කුසල් ලබෙන මහ පින්කමත්ද. අසවල් දවසේ ධර්මදේශනාවක් යනවා ඒක අහන්න. ඒක තමයි ඒ පින්කම. හිතන්න ඒ කරපු පන්න කර්මය කොච්චර බලවත්ද. ඒක මේ ධර්මදේශනාමී පිින්කමක එක කොටසක් පමණයි. පිහතුනි යම්කිසි කෙනෙක් මේ බණටි කහලා සාදු සාධෝ කියලා, ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කළො ඒ කෙනාට කොච්චර පිනක් ලැබෙනවාද පින්හතුන බුදුරජාණන් වහන්සගේ කාලේ හිටියා එක්තරා රජ කෙනේ ඒ රජතුමා දවසක් තමන්ගේ අන්තපපුොර එක්තරා කාන්තාවකට නිල් මහනෙල් මල්මිටක් දෙනවා ඇය මේ මල්මිට අතට ගත්තු ගමන් කඳුළු සලන්න පටන් ගත්තා රජු අහනව කාරණාව ඇය කියනවා ස්වාමීනිී මගේ කලින් ස්වාමිපුරුෂයාගේ මොවිින් හමන සුවඳ මේ නිල් මහනිල් මල් සුවඳට සමානය කිව්වා. මෙහිෙම කිව්වම පිඟතුන රජු මේේ කාරණාව පිළිගත්තිනේ. එවෙලාව රජු අහනවා නුඹගේි කලින් ස්වාමියත් දැන් කොහෙද. ස්වාමීනී ඔහු පැවිදි වනා කිව්වා. බුදුරජාණන් වහන්සේගේ ළඟතව කිව් වැඩඉන්නේ. රජු ලෝතුරා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දානෙකට ආරාධනා කරා. දානය වලදලයිවරවෙලා, බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනව ස්වාමීණී මම කැමති අර අසවල් භික්‍ෂුන් වහන්සේගෙන් බණටිකක් කහන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ රජුගේ අදහස දැනගෙන උන්වහන්සේ ආරාධනා කරනව බණටිකක් කියන්න. රජු උන්වහන්සේ දේශනාව ආරම්භ කරන්න කලින් මාලිගාව තිබච්ච සියලමු සුවඳවර්ගටි හිවත් කරෙේවා. උන්වහන්සේ දේශනාව පටන් ගත්තා මොවින් පිටකරන වචනයක් වචිනයක් ගාන්නේේ තුනි එලියට එන්න නිල් මහනෙල් මල් සුවද. රජුගේ මාලිගාවම නිල් මහනෙල් මලින් සුවඳවත්තු වනාා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ල රජතු මහනවා ස්වාමීනීමී තරම් ආනිසංසයක් ලබන්න මේ තෙරුන් වහන්සේ සසරය කරේ මොනවගේ පින් කමක්ද කියලා. ඒ වෙලාවි භාගතුන් වහන්සේ කියනවා මහරජ මේ තෙරුන් වහන්සේ එක්තරා කාලියක ධර්මදේශනාවක් කහනකොට ඒ ධර්මදේශනාව නිමාවට පත්වෙනකොට සාදු සාධූ කියල බණටි කහලතියෙනවා. සද්ධම්ම දේශනා කාලේ සාදු සාධූසි භාසිතෝ. මොකතෝ වායතයේ තස්ස අමෝදුප්පල්ල සම්බවෝ. මේ උප්පල ගන්ධ මහතෙරුන් වහන්සේගේ මොවින්. නිල් මහනෙල් මල් මොවින් වහනය වනේ. නිල් මහනෙල්මල් සුවඳ මොවිින් වහනය වනේ. ඒ ධර්මාලම්බන ප්‍රීතියෙන්? බණටික අහලා සාදුකාර දීමේ ආනිසන්සයි ඉතිං හිතන්ඩ යමෙක් බණටිකක් අහලා ඒ ධර්ම දේශනාව අවසානයේ දෙන සාධකාරයට පින්හතුනි කොච්චර පිනක් ලැබෙනවද. අපේ පින්වතුන් කල්පනා කරල බලන්න බනක් අහන්න අසවල් දවසේ ධර්මදේශනාවක් යනවා අහන්න ඒම නැත්තම් බණටිකක් අහලා සාදුකාර දෙනකෙනාටමීතරම් මානිසංස ලැබෙනවන ධර්ම ශ්‍රාවක පින්වතුන්ට කොච්චර ආනිසංස ලැබෙනවද. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සට කොච්චර පින් ලැබෙනවද. අපි හැම දෙනාම මේ පින කරගත්තේ මේ දේශනාව දායිකත්වය දැරූ පිංහතුන් නිසා. ඒ දායික වූ පිංහතුන්ට කොයි තරම් නම් ආනිසංසයක් ලැබෙනවද. මොකොද තමන් දායිකත්තේ දැරූ දේශනාව නිසා පිංහතුනි අත්ති විශාල පිරිසක් පින්කරගන්නවා. අති විශාල ශ්‍රාව ක පිරිසාක්. ල් වා ගන්නවා තමන්ගේ නිර්වාණයට මාර්ගය පාදා ගන්නවා එහෙම නං ඒ දායක වෙන පින්වතුන් කොයි තරම් නම් ආනිස ගොඩක් ලඟා කරගන්නවද. ඒකයි පින්වතුනිම මේ ධර්ම දේශනාවක් මේ තරම් ආනිසංස දායකය කළ බුදුරජන් වහන්ස දේශනා කළි ඉතිං දීර්ගාෞෂ්ක බුදුරජාන් වහන්සේලා ධර්මදේශනා කරනකොට එහෙමත් බොහෝදිනෙ පින් කරගෙන තියෙනවා මේ සිටිපුතර තිෙදා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්න පන්සලට යනවා. එදා භාග්‍යවතුන් වහන්සේ ධර්මාසනයේ මස්ත සිංහ රාජයක්ෂේ වැඩයිඳගෙන භාග්‍යවතුන් වහන්සේ බ්‍රහක්මස්වරී තාම මදුර හඬින් මේ පංචකාම සම්පත්වල තිබෙන ඇලීම ඒහි ආදීනව මේ පංචකාම සම්පත්පලඇලෙන සත්පයා ජාත්‍ය අන්ධක්ෂේ මේ සංසාරයේ පෘථක්ජන භාාවේ නිසාම මෙ පම්මණ දුක්විින්දිනවා කියමෙන් සසරේ ආදීනව පෙන්වමින් බුදුරජාණන් වහන්සේ පංවතුනි දේශනාපවත්වනවා. එදා මේ සිටි පුත්‍රයා. හරියට කණට මීපැණි වත්කරන ප්‍රසයක් සේ මේ දේශනාව නිමාවට පත්වෙනකං අහගෙන හිටියා. ධර්ම දේශනාව නිමාවට පත්වනාම ඒ සිටිපුත්ත්‍රයා බුදුරජාණන් වහන්සේ කිරෙහි අප්‍රමාණ ශ්‍රද්ධහවක් ඇති කර ගත්තා. එදා පංවතුනි භා්‍යවතුන් වහන්සේ. දේශනාව නිමාවට පත්තුනාම බෝම විශේෂ කාරයක්කිටු කලා ඒ තම එක්තරා භික්‍ෂුන් වහන්සේ නමකට අග්‍රස්ථානය ලබලදුන්න. පදමුත්තර භාග්‍යවතුන් වහන්සේ අර පිරිසමැද එක්තරා භික්‍ෂූන් වහන්සේනම පෙන්වල කියනවා. මාගේ මේ ශාසනී මදුර ස්ොරයිං ධරම දේශනා කරන භික්‍ෂූන් අතරින් මින්නම භික්‍ෂු අග්‍රස්ථානය ලබනවා කියලා ඔන්න අග්‍රස්ථානය ලබලදුන්න. සිටි පුත්තරයට දැන් මේ තිරුන්වහන්සේගේ අග්‍රස්ථානයේ දැකලා ඒකට බලවත් ආශාවක් ඇති කරගත්තා. එදා පිංහතුනි සිටි පුත්‍රයා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා තමන්ගේ නිවසේ දානකට ආරාධනා කළ දින හතක් නොෙක් නොයෙක් මිහිරි කාද්‍ය භෝජනයන්ගෙන් බුද්ධප්‍රමක සංගරත්නයව සංග්‍රහ කරවලා නොයෙක් නොෙක් පූජාවල් පවත්වල හත්තිනි දවසේ හදමුත්තර බුදුජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා සිටිපුොත්්‍රෑමින මෙහෙම කියනවා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ මං ඔබහන්සට දින හතක් පුරාවට මික දිගට දන්දුන්නා. නොයෙක් නොයෙක් පෝජාවල් වලින් සත්කාර කලා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ. මමමී දින හතපුරාවටම කරගතු යම් පුුණ්න්නි කර්මයක් වේද. ඒ පුන්නෙ කරමේ ආනු භාවින් මටට අනාගතයේ බුද්ධ ශාසනයක ඒ බුදු කිෙනෙක් ලළඟ. මිහිර හඬිින් ධර්මදේශනා කරන භික්‍ෂූ නතරින් අගතැම්පත් තනතුර ලැබේවා කියල ප්‍රාර්ථනා කළා. පදමුත්තර භාග්‍යවතුන් වහන්සේ සිටිපුත්ත්‍රයාගේ මේ අරමුණ මුදුන් පත් වෙනවද කියලා බලලා. භාග්‍යවතුන් වහන්සේ සිටිපුත්තරඇට මෙහෙම කියනවා. මීන් කල්පලක්ෂයක් ගිය තැන. ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහලවෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සාසනයේ. ඔබ මිහිරි හඬින් ධර්මදේශනා කරන භිච්චූ අතරින් අග්‍රස්ථානය ලැබෙනවා කියන නියත විවරණය ලබල දුන්නා. සිටි පුත්‍රෑඇතැන් පටන් ඒ බුද්ධෝත් පාද කාලය පුරාවටම පිහතුනි තමන්ගේ පාරමිතාව හදවතේ තබාගෙන මහා පිංකාම් රැසක් කලා. එතැන් පටන් පිහතුනි කල්ප ලක්ෂයක් පුරාවටම. නොයෙක් නොයෙක් බුද්ධ ශාසනවල නොයෙක් නොෙක් පිංකන් කලා. දැන් මේ අසුමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිහතුන තමන්ගේ තානාන්තරය වෙනුවෙන් පාරිමිතා පුරද්දි තියෙන එක විශේෂ ලක්ෂණයක් මම දැකළ තියෙනවා. ඒ තමයි. බොහෝ ශ්‍රාවකයන් වහන්සේලා තමන් යම්කිසි තානාන්තරයක් ප්‍රාර්ථනා කරානං, ඒ තානාන්තරය සපල වෙන ආකාරය පින්කම් තමයි කරගෙන තියෙන වැිපුරම. අපි යානන්ද හාමුදුරු අග්‍ර උපස්ථායක තනතුර ප්‍රාර්ථනා කළේ. උන්වහන්සේ සසර පුරාවටම බොහෝ කාලයක් පින්කන් කරද්දි කරගෙනති නොමි උපස්ථායක කටයුතු ඒ වගේ තමයි පින්කං කරගෙන තියෙන්. දැන් බුදුරජාන් වහන්සේගේ ශාසනය තවත් විශේෂ මහරහතන් වහන්සේ නමක් ෙටියා ඒ තමයි උසස් කුල්ලයන්ගෙන් පැවිදි වූ භික්ෂුන් අතරින් අග්‍රස්ථානය ලැබූ කාලි ගොහොදාය පුත්ත බද්ධිය කියන මහරහතන් වහන්සේ. මේ මහරහතන් වහන්සේගේ තානාන්තරය තමයි උසස් කොලේෙන් පැවිදිී වූ භික්‍ෂූන් අතරින් අග්‍රස්ථානය ලැබීම. පිහතුන දැමි උසස් කොලේ කියල කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ කොලය කියන එක සැලක වෙනේ ගොයි ගම කොලේ රදා කොලය කරාකොල්ලය ඔය වගේ කුලබේදයක් බාග්‍යවතුන් වහන්සේ සැලක වෙනේ. නමුත් මේ උසස් කොලේ කියන එක බුදු හාමුදුරුව සැලකුවේ උසස් ආචාර ගෝචර සම්පන්න කොලයන් වලට. එවැනි කුලයන් උසස් කුලයක් කියල සඳහන් කරා ඒනිසා තමයි සමහර තැනක සඳහන් කරන්නේ මේ සාසනයේ කුල පුත්‍රයෙක් පැවිදිවෙනම කියලා. කුල පුත්‍රයෙක් කියෙල කැනෙ කුළලේෙන් උසස් කියනාර්ථයයි. උසස් කුලයකින් පැවිදිවෙන්නේ. ඒ කුලේ අය ඒ කුේ පිරිස අතර උසස් ආචාර ගෝචර සම්පන්න ලක්ෂණ තියෙනවා. කතාබහ කරන ඉවිධිය අඳින්න පලදිෙන විදිිය යන එන විදිිය ජීවත්වෙන විදිිය එකිනෙකායක සම්බන්ධතා පවත්වාගන්න විදිිය. මෙන්න මේ ආදී වශයෙන් පිඟතුනි උසස් ආචාරගෝචර ගති තියෙනවා. මෙන්න මේව පංහතුනි කෙනෙකොගේ ළඟ දියුණුමට්ටමට තියෙනවන. අන්න ඒ කෙන උසස් කොලේකින් ආපපු කෙනෙ ැටියට තමයි භාගතු වහන්සේ හඳුන්වන්නේ. පිඟතුි මට මෙතර කියන ඕන කම්ම තිුණ දැන් උන්වහන්සේත් පදමුත්තර භාගයවතුන් වහන්සේගේ ශාසනීයට තමයි. ඔය තානාන්තරේ පාර්ථනා කළේ එතැන් පටන් උන්වහන්සේ තමන්ගේ තානාන්තරයට හරින ආකාරය පින්කම් තමයි වැඩිකාලයක් කරලා තියෙන් හැම පින්කමම්ම කරගෙන තියෙනවා නමුත් වැඩිකාලයක් ඒ තානාන්තරය ප්‍රාර්ථනා කරගෙන තමයි පින්කම් කරේ උසස් කොලයක ඉප දෙන්න කෙනෙකු ගෙළඟ උත්ත උසස් ගතිලක්ෂණ පිහිටන්න කරනතින විශේෂ පින්කම් තමයි ධර්මාසන කරවීම යමෙක්ක ධර්මාසනයක් සකස් කරල පූජක් කළු අන්න ඒ කනාා තුළ උසස් ගතිලක්ෂණ ලබන්න. උසස් ආචාරගෝචර සම්පන්න කෙනෙක් බවට පත්වෙන්න ඒ පිනේ කෙනාටුඋපකාරවෙනවා. ඊළඟට ධර්මදේශකයන් වහන්සේ වැඩඉන්න ධර්මාසනය වටේට මලින් සැකසීම පසතුරුණු ඇතිරවීම, ඒ ස්ථානයේ පිරිසුදු කරවීම පිනතුනි කෙනෙකුගේ ළඟ උසස් දියුණු ගතිලක්ෂණ කෙනෙකු තුළෙ ඇතිකරවන්න? පුන්න කර්මි හේතුවෙනවා. ඉළඟට වටාපත් පූජා කිරීම වටාපත් පූජා කිරීම තුලිනුත් කෙනෙකුට ඒ ආනිසන්සේ ලබන්න පුළුවන් කෙනෙක් වටාපත් පූජා කලොත් ඒ කෙනට ලැබෙන ආනිසංසයක් තමයි දෙවියන් අතර මිනිසුන් අතර හැම කෙනෙක්ම ප්‍රිය වෙන හැම කෙනෙක්ම ප්‍රසාධයට ලක්වෙන හැම කෙනෙක්ම ගෞරව කරන උසස් ගති ලක්ෂනය කෙනාගළඟ තියෙනවා. ඊළඟට... බණ කියන ධර්මදේශිකාණන් වහන්සේලාට වතාවත් කිරීම. පැන් පූජ කිරීම. උන්වහන්සලගේ පා දෙක දෝවනය කිරීම, තෙල්වලින් පාදයන් සම්භහනය කිරීම, මෙන්න මේවා තුලින් පිංතුනි, ඒ පින්කම් තුළින් කෙනෙක් උසස් ගතිලක්ෂණ උසස් ආචාරගෝචර විදි, තවත් කෙනෙක් දැක්කම ප්‍රිය වෙන තවත් කෙනෙක් දැක්කම ගරු කරන, තවත් කෙනෙක් දැක්කම බෝම ලඟින් ඇසුරු කරන හිතන කෙනෙක් බවට ඒෙන පත්වෙනවා. කියෙන මිනිමී? කාරණාවල් තමයි පිංකම් තමයි කෙනෙක් උසස් භාවයට පත්වෙන්න. මිනිස්සුන් අතර දෙවියන් අතර දෙවියන්ට මිනිස්සුන්ට ප්‍රියමනාපවන ගරු කරන්න හිතෙන උසස් ආචාර ගෝචර සම්පන්න කෙනෙක් බවට පත්වෙන්න ඒකෙනට ඒ පින තුලින් පුළුවන්කමක් ලැබෙනවා. තුට මම මේ සඳහන් කළේදැන් ඒවගේ ගොඩක් ආරයන් වහන්සේලා පින්හතුලින් නොයෙක් නොයෙක් ජීවිතවල පින්කන් කරනකොට, උන්වහන්සේලා පිංවතුනි ඒවගේ පින්කම් තමයි කරගෙන තියෙන්නේ. දැම්මල් ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේගේ තානාන්තරය තමයි මිහිරිී හඩිං බන කියන එක. මිහිරි සරයක් ලැබීම. එනිසා ඒකටවශ්‍ය කරන පින්කම් තමයි උන්වහන්සේ සිද්ධ කළේ මොකද්දේ පින්කම් ඔන එක ජීවිතයක උන්වහන්සේ උපදිනවා විපස්ස භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ සාසනී කේම කියල මෝ අනයක, චිත්‍රපත්තර කියලා එක්තරා කෙව්ුලෙක් වෙලා. තිරිසන්නාත්ම භාවයක තමයි උන්වහන්සේ උපදන්නේ. මේ කෙවුලා දවස ගානය හිමාලයට ගිහිල්ලා නී පැනි වගේ රසවත් අඹගෙඩියක් අරගෙන තමන්ගේ දරුවන්ට කන්න දෙනවා. දවසක් මේ කෙවුලා අඹගෙඩියකුත් තරගෙන එනකොට පිිතුනි සුන්දර දර්ශනයක් ඇතත් මාර්ගය දකිනවා. ඒ තමයි, චද්ධන් තහස්ති රාජයෙක් මහ ඇත්පිරිවරක් පිරිවරාගෙන එන්නාසේ. දස බලයානන් වහන්සේ මහාස පිරිවරක් පිරිවරාගෙන උන්වහන්සේ පින්ඩපාත චාරිකාවි වඩිනවා. ස්වර්ණවර්ණයෙන් බබලන දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගේෙන් සෝභමානවෙච්ච ශඩ්වර්ණ රශ්මි මාලාවෙන් බබලවන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දකිනකොට මේ කෙවුලගේ හදවතේ බුද්ධහාළම්බන ප්‍රීතියක් ඇති වෙනවා. ඇතිවෙලා කෙවුල කල්පනා කරනවා. අද ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මගේ ඉදිරියට සම්ම කවනා අදමට භාග්‍යවතුන් වහන්සේට පූජ කරන දීකුත් මගේ ළඟතියෙනවා. මම දරුවන්ට වෙනම ආහාරටිකක් ගෙනල දෙන්න දැන්මම් භාග්‍යතුන් වහන්සේට න අඹගෙඩිය පූජා කරනවා කෙන චේතනාවෙන්. බුදුරජාණන් වහන්සේට අඹගෙඩිය පූජාකිරීමි අරමුණින් භාග්‍යවතුන් වහන්සේ වඩින පාරේ අහසේ භාග්‍යතුන් වහන්සගෙන් ලඟිම පියාසර කරනවා. බුදුජාණන් වහන්සේ කෙවුලගේ අදහස දැනගෙන තමන් වහන්සේ ග්‍යග්ඩ උපස්ථයකයා වෙච්ච අශෝකතෙරුන් වහන්සේගේ මුොහුණදිහා බලනවා අශෝකතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අරමුණ දැනගෙන භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්तेයමත තබනවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්तेේමත පාත්‍රය තැන්පත්පී ඇතිබව දැක්ක කෙවුලා එத்தනම පහත් වෙලා බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට අර අඹගිඩිය පූජා කරනවා. භාග්‍යවතුන් වහන්සේ අර කෙවුලට පිනක් අනුමෝදන් කරවීමි සතුටවීමි අරමුණින්. එතනම තියාගෙන අඹගෙඩිය වැළඳවා. පෙන්හතුනි මේක දිහා බලාගෙනිටුපු කෙවුල තමංකි හිතේ අප්‍රමාණ සතුටක් උපදවගත්තා. පිහතුනි බුදුරජාණන් වහන්සේ ඒ ජීවිතයේ විපස්ස භාග්‍යවතුන් වහන්සේට මී පැනිි වගේ අඹගෙඩියක් පූජා කිරීමේ ආනුභාාවෙන් පිඟත්නේ අපේ භාග්‍යතුන් වහන්සගේ සාසනය අරහත් පර ලබනකොට උන්වහන්සේගේ සරිය මිහිරි හඬක් ගත්තා ඒ තමයි ඒ ඒ ජීවිතවල කරපු පිංකම් මේ වගේ තමන්ගේ පාරමිතාවට අදාළ වන පිංකම් තමයි බොහෝ ජීවිතවල කළේ හැබැයිමං මේ දේශනාව ආරම්භේදීම අපේ පින්වතුන්ට එක කරුණක් මතක් කර සංසාරේ කොයි තරන්නම් භයානකද කියලා. මංකිව මේ කතාව තුළ අන්නේ භයානක බව පෙන්නන ස්ථානයක් කියලා. ඒ භයානක බව පෙන්වන කතාපොතක් කියලා. පිහතුනිමිස් සසර කොයි තරම්නම් අනතුරු සහිතද. සංසාර අපිට කොයි තරම්නම් විිපත් ඇතිකරවන ජීවිත ලැබෙනවද. බලන්නමී තෙරුන් වහන්සේ මහ ප්‍රාර්ථනාව කදවතේ තබාගෙන, මේතරම් දීර්ග කාලයක් පාරමිතා පුරාගෙන ආවත් උන්වහන්සේ ගැති නොයෙක් නොයි ජීවිතවලද වැරදිච තැන් තිබුණා. කාශ්‍යපභාග්‍යවතුන් වහන්සේගේ කාලේත් උන්වහන්සේට වැරදි කරමයක් රැස් කරගන්නඕනාා. උන්වහන්සේ සංසාරයට මහ භයාන කනතුරක් කරගත්තා. එ තමයි පිඟතුරි කාශ්‍යපභාග්‍යවතුන් වහන්සේ පහළවෙච්ච කාලේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ ගොඩනැගිලි ඉදිකරන, ඉිනීරුවරෙක් වෙලා තමයි පදන්නේ ඒ ජීවිතේ කාශප භාග්‍යවතුන් වහන්සේ විසිදාහ කවුරුදු ආයු ගත්ත කරලා උන්වහන්සේ පිරිනිවන් පා වදාලා අනුපාතිශේෂ පරනිර්වාණයෙන් පිරිනිවන් පැෑ භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒක ගනවන ඒක තමයි දීර්ඝාෞෂ්ක බුදුරජන් වහන්සලගේ ශසනවල තියෙන තවත් විශේෂත්වය උන්වහන්සලගේ ධාතුන් වහන්සේලා විසිරෙනිනේ. මකද අල්පාෞෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තමයි විසිරෙන්න්නේ. දීර්ග අවෂතියන බුදුරජාණන් වහන්සේලාගේ ශසනවල පිමතුනි ධාතුන් වහන්සේලා විසිරෙන්න්නේිනේ. ධාතුන් වහන්සේලා විසුරුවන්නේ අල්පාෞෂ්ක බුදුරජාණන් වහන්සේලා තමන් වහන්සේ වැඩ ඉන්න එක. බුදුරජාන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කියන කාරණාව මේ බුදුරජාන් වහන්සේගේ ශාසනී ඉන්න අනිත් පිරිසට දැනගන්න ඕන නිසා. මොකද මොකද පිංනතුන බුදුකෙනෙක් තවත් බුදුකෙනෙකුට සමානයි. අනිත් අයට අසමානයි. බුදුරජාන් වහන්සේ නමත් තවත් බුදුරජාන් වහන්සේ නමකට සමානයි. තුොට දීර්ගාෂ්ක බුදුරජාණන් වහන්සේලාගේ කාලයට සමාන ශාසනික කාර්යභාරයක් අල්පාෂ්ක බුදුරජාන් වහන්සේලත් සිදු කරනවා දැන්. අල්පාෞෂ්ක බුදුරජාණන් වහන්සේ නමක් කෙටිකාලයක් වැඩයිඳල පිරිව පානමක් දම ඊට වඩා වැඩිකාලයක් වැඩඉන්නවා. මොකද අල්පාෞෂ්ක බුදුරජාන් වහන්සේ නමක් කෙටිකාලයක් වැඩයින්නේ උන්වහන්සේට දීරිග කාලයක් වැඩයින්න බැරිකම නිසා නෙමී. උන්වහන්සේට ඕන තරන් කාලයක් වැඩන්න පුළන් සඳහන් කලතියන්නේ කල්පයක් වැඩන්න පුළුවන් කියලා. සමහරදිනෙක් හිතනම්ඒ එකමි අවෂ්කල්පයක් කියෙලෙ කෙන අවුරුදු. සී එක් මෝලා කාලයක් වැඩින පුළුවන් කියෙන කාරණාව කියලා නෑ. කල්පයක් කියල කියන්නේ අපි කතා කරන මහා කල්පියා. අසංඛ්‍ය අවෂ්ක හිතකින් තමයි සෑම මහබෝසතාණන් වහන්සේ නමක්ම පින්ගොතුනි මෞකූසක උපදදින්නේ. ඒ මෞකුසේ උපදින ප්‍රතිසාන්දි සිතට පිහොතුනි ආවෂ තියෙනවා අසංඛයා. අසංඛ්‍ය අවෂක හිතකින් උපදින්නේ. සෑම මහබෝසතාාණන් වහන්සේ නමක්ම. නමුත් උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ නමක්න්. තමන් වහන්සේගේ බුද්ධ කෘත්ති ඉටු කරල නිමාවනාම උන්වහන්සේට නැවත නැවති ඉන්නවා කියන තන්හාවක්නේ. මොදු උන්වහන්සේගින් කෙරෙන් ඕන ශාසනක කාර්ය භාරය උන්වහන්සේ ඉටු කරලා අවසන්නං උන්වහන්සේට තවත් දීර්ගකාලයක් වැඩෙ ඉන්න ඕන කියල තන්හාවක්නේ. අපේ භාග්‍යවතුන් වහන්සේ පිහතුනි අවුරුදු දහස් ගානකට අවශ්‍ය කරන ඒ බුද්ධ කෘත්තිය නිමා කරලිවරයි. නමුත් බුදුහාමුදුරෝදැන්ක් අනුපාදිශේෂ පරනිර්වාණින් පිරිනිමන් පා ලිවරයි. නමුත් ධාතු පරනිර්වාණය තාම සිද්ධූනී නෑ. ධාතු පරනිර්වාණී සිද්ධ වෙන්නේ මේ බුද්ධූත් පාද කාලිය ඉවර වනාම. අන්‍යිත්‍ර විශේෂ කාරණාවක් කියනවා පිංහතුන. යම් තැනක බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාපුදා පටන්, පරනිබ්බාන කාලතෝ පට්ඨාය භාගතු වහන්සේ පිරිනිවන් පාපු දවස පටන්. යාව සාසප්ප මත්තා ධාතු තිත්තති. යම්තාක් අබ ඇටියක්තරම් ධාතුන් වහන්සේ නමක් වැඩඉන්නවද. තාව පච්චාතිනවේදි තබ්බා.න කාලීම් පසුව බුද්දධෝත් පාද කාලය නිවී කළ හිතන්නපා කියනවා. එකනේ බුදුහාමුදුරුව පිරිනිවන් පෑවැන් පස්සේදී කෙනෙකොට හිතෙන පුලන් දෙ බදුහාමුදුරු නෑ කියලනෙ අද බහෝධනිෙකොට හිතෙන එහෙමන එකනෙේ ජියමාන සංඥ උපද වග නමාරු බුදුහාමුදුරුවෝ. කියල තමයි හිතනනි බුදු හාමුදුර දැන් පිරිිවන් පානනිසා. නමුත් මෙතන විශේෂීම් බුදුරජන් වහස දේශනා කරනවා. අබැ ඇටිය තරම් ධාතුන් වහන්සේ නමක් වැඩඉන්නවද. ධාතු සුහි තිිතාසූ බුද්ධහ ටිතාව හොන්තිී. අබෑටයත් තරම් ධාතුන් වහන්සේමක් වැඩහිටනවත්ද. ඒකන් කියන බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා කියන එකයි. එකකිවේ ධාතු සුහි තිතාසු බුද්ධහ ටිතාව හොන්ති? ධාතුන් වහන්සේෙන් වැඩ ඉන්නවා කියන්නේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නව එකට. එතකොට පින්හතුි දැන් දීර්ගාෂ්ක බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහසැි විසරුවන් එමකද උන්වහන්සගේ බුද්ධකාලය තුළ කළයුතු සියලම බුද්ධකෘත්තිය උන්වහන්සේ ඉටු කරනවා. ආයි පිරිනිවන් පෑවෙන් පස්සෙදී වියයුතුයි කියල කාය භහරයක් නෑ. නමුත් පිහතුයි අල්පාෂ්ක බුදුරජාන් වහන්සේ බුද්ධකෘය නිමා කරනවා. නමුත් නිමා කරාම, අර දීර්ගාෞෂ්ක බුදුරජාණන් වහන්සේලා වගේ වැඩ ඉන්නනේ. උහන්සල පිරිනුවන් පානවා. මොකද භෝජන නිසා ඉර්තුව නිසා කාලේ නිසා තමයි ඇත්තටම මේ අල්පාෂ්ක බුදුරජාන් වහන්සේලා කෙටි කාල්ලයකින් පිරිුණම්පාන්නේ. බෝජන නිසා ඉරතුව නිසා කාලයේ නිසා කෙන කාරණාවල් මෝලික කරගෙන. එතකොට පින්වතුන දැන් අර දීර්ගාෞශ්ක බුදුරජාණන් වහන්සලාගේ කාලයට අල්පාෞෂ්ක බදුරජන් වහන්සලගේ කාලය සමාන කරන්න ඕන නිසා තමයි ධාතුන් වහසල විසුරුවන්නේ. යම් කිසි කෙනෙකුට අබ ඇටයත්තරම් ධාතුන් වහන්සේ නමක් ලැබුණ කියල කියන්නේ. පිවතුනේ ජීවමාන සම්මාසම් බුදුරජාණන් වහන්සේ තමන්ට ලැබුණහා සමානයි. අබ ඇට අත්තරම් ධාතුන් වහන්සේ නමක් තමන්ගේ නිවසේ වැඩඉන්නම කියන්නේ. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ග නිවසේ වැඩඉන්නවාහා සමානයි. ඒ දෙකේම කිසිම අසමාන බවක් නෑ. අපේ පින්හතුන් ඒ ධාතුන් වහන්සේ නමකට ජීවමාන සඥාවෙන් උපස්ථාන කරන්න. තිප්ටන්තේ නිබ්බූතයේ චාපී සමේචිත්තේ සමං පලන්. භාග්‍යතුන් වහන්සේ වැඩඉන්න විද්ධටම උන්වහන්සේට පිරිනිවන් පැබැන් පසදි සත්කාර සම්මාන කරන කෙනට සමං පලන්. සම වූ පලය ලැබෙනවා, සමවූ ආනිසන්සේ ලැබෙනවා, ආනිසංසල කිසීම අඩුපාඩුකමක්නේ. එතකොට දැන්මේ ධාතුන්වහන්සේ අල්පෞෂ්ක බුදුරජාන් වහන්සේ ධාතුන් වහන්සේ විසරුවනකොට අධිෂ්ඨාන කරනවා. දෙැන් අපේ භාග්‍යතුන් වහන්සේ පින්වතුනි ධාතුන් වහසල විසුරුවනකොට උහසේ පිරිින්වන් පෑවැන් පසිදු උන්වහන්සගේ ධාතුන්වහන්සේලා විසිරින් ඕන ආකාරය පිළිබඳ උන්වහන්සේ අධිෂ්ඨාන කලා. හොහොමද මෙන්නෙ මේ ප්‍රමාණෙ ධාතුන් වහන්සලිඉතුර වෙන්න. අවශේෂ සියලොම ධාතුන් වහන්සේලා අබැ ඇට මොං ඇට ගානට විසිරන්න කියලා භාගතනා ස්‍යදිිෂ්ඨාන කලා ඒ අධිෂ්ඨානය කොයි තරම් නම් බලවද්ද කියලා කියනවන. පිඟති මහා පරනිිබ්බාන සෝත්‍රයේ සඳහන් කරනවා කාශප මහරහතන් වහන්සේ සුදු කපු පිලි කපු එදී පන්සීයකින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රද්ධේය ඔතනවා. කපු එදි පන්සයකි සඳුන් දරෙන් හදපු, ඒ මහ සෑයේ තැන්පත් කරලා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දේහෙ ආදාහනය කරනවා. බුද්ධාධිෂ්ඨානෙ කොච්චර බලවද්ද කියල කෙනවනං ඒ ගිනි දැල් නිමාවනයින් පස්සෙදී පිහතුනි කියල පරික්ෂා කරනකොට භාගෙවතු වහන්සගේ ශ්‍රී දේහය ඔතපු පලවෙනි කපුරෙද්දයි අන්තිම කපුරෙද්දැයි පන්සීවෙනි කපුරවෙෙද්දැයි හැර අර මැදතිබිච්ච හාරසිය අනු අටම දැල්වෙලා අලිවෙලා ගිහිල්ලා. පලවෙනි රෙද්දයි. පන්සීවෙනි රෙද්දැයි පිහතුන කිසිම තැනක් පිලිස්සනා කියන සං්ඥාවක්කත් ඇති නොවෙන විදියට ඉතුරු වෙලා. බලන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අධිෂ්ඨානය කොච්චර බලවදද. මේ මහා ගිනිජාලාවක් මැද ්‍රෙදිිපට දෙකක් ඉතුරු වෙන්න අවශේෂ රෙදිපටටක පිලිස්සන්න? මොනතරා මදිිෂ්ඨාන ශක්තියක් තියෙන් ඇද්ද. ඒකනෙ පිංහතුන අපි භාග්‍යවතුන් වහන්සේ වදනා කරන කොට කියන්නේ. හිමවාවා පරිමියු සාගරෝව දුරුත්තරු තතේව ජානං බුද්ධස්ස කෝදිස්වා නප්පසීදති හිමවාවා පරිමියෝ මි හිමාල පරවතය ප්‍රමාණය කරන්න බෑ සාගරෝව දුරුත්තරු සාගරය ප්‍රමාණය කරන්න බෑ මනින්න බෑ තතේව ජානං බුද්දස්ස ඒ විදියමයි භාග්‍යවතුන් වහන්සේගේ ධ්‍යනවිශය. කෝදිස්වා නප්පසිද්ධති කවුරුන්නම්. සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙකනු පහදීද. එනි සැපිභාගුතනා සිටීම වන්දනා කරන්නේ. පිඟතුට සාමාන්‍යෙන් මේ ධාතුන් වහන්සේ නමක් විසිරෙනකොට අපට හොයාගන්න බෑමි බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාද මේ මහරහතන් වහන්සලගේ ධාතුන් වහන්සේලද කියලා. නමුත් ධාතුන් වහන්සේ නමක් අඳුනාගන්න පුළුවන් එක්තරා විශේෂ ලක්ෂණයක් තියෙනවා ඒ තමයි සාමාන්‍යෙන් ආර්යන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේ නමත්. රවුන් ගෝලාකාර් හැඩියට තමයි ඉතුරු වෙලා තියෙනෙ. සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයක් පිලිස්සුවම, ඒ ආදාහනින් පස්සේදී ඉතුරුුවෙන භක්ෂ්මාවසේස හරියට දරපතුරු වගේ තම ඉතුරු වෙලා තියෙන්නේෙ. නමුත්ම ආරයන් වහන්සේ නමකගේ දේහයක් ආදාහනය කරාම ඉතුරු වෙන ධාතුන් වහන්සේලා. අපබ ඇට මුං ඇයටවගේමි ගෝලාකාර හැඩියට තමයි පිහිටන්නේ. ඒ එක විශේෂ ලක්ෂණයක් අනිත් එක තමයි සුදුපාට රත්තරම් පාට තමයි වර්ණගැන් වෙලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි දැන්. අපට සාමාන්‍යමී බුදුහාමුදුරුවන්ගේ ධාතුන් වහන්සේලා රහතන් වහන්සේගේ ධාතුන් වහන්සෙල කියලා විංකරල හඳුරගන්න ක්‍රමයක් නෑ. නමුත් එක කරුණක් මට හිතුන අප පින්හතුට මතක් කරන්න. ද අපි දකිනොමි මෑත කාලවල් වල පුරාවිද්‍යාත්මක ස්ථානවල කැනීම් කරද්දි මේ කරඩුවල තැන්පත් කරපු ධාතුන් වහන්සේ මොන ගැෙනවා. මොකද ඇතමෙක් සමහරලා ටපින් නගපු ප්‍රශ්ණයක් මේක නීතරම් වටින ගෞරබ දක්වන්න ඕන ධාතුන් වහන්සේ ඇයි ඒ වගේ තැංවල වැඩඉන්නෙළ ප්‍රශ්නයක් අහනවා. පිහති නකට විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි ඒ ස්ථානවල වැඩයින්න ධාතුන් වහන්සේ පිළිබඳ තොරතුරු ඒ කැනීංකරන ස්ථනවල තින සෙල්ලිපිවල ඒ සම්බන්ධයෙන් ලිවෙච්ච පැරණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. අන්න ඒ තැන්වල ලියවෙලා තියෙනවා මේ ගරබේ මේ ස්ථානය වැඩ ඉන්නේ මෙන්න මේ ධාතුන් වහන්සේ කියලා. අන්න ඒ ස්ථානවල ධාතුන් වහන්සේලා පින්ඔතුන වැඩ ඉන්නේ අන්න ඒ කාරණාව නිසා. සමහරලාට මේකමින් මටහිතෙන පෞද්ගලිකා දහසසා ධර්මකාරණාවක් නෙමේ. සමහර වෙලාවට ඒ තැන්වල වැඩයින ධාතුන් වහන්සේලා දිවිලෝකවල බ්‍රක්්මලෝකවල ගිහිල්ල වඩම්වාගෙන වන්දනාමාන කරණය වෙන්න පුළුව. බුද්ධ අධිෂ්ඨානෙන් අර කැනීම් කරන කාලවල්වල වඩින වෙන්නත් පුළුවන්. මෙකමින් මගේ අදහසක් එහෙම වෙන්නත් පුළුවවා. කොමොනක් ඒ තැන්වල පින් ඔතු ධාතුන් වහසැල වැඩඉන්නේ ඔන්නොයි කෙන කාරණාව නිසා ඉතිං. පෞෂ්ක බදුජාණන් වහන්සල්ලාගේ ධාතුන් වහන්සේලා විසිරෙන්න්නේ අන්නුවේ කාරණාව නිසා. නමු දීර්ගාෂ්ක බුදුරජාන් වහන්සලගේ ශසනවල ධාතුන් වහන්සල පින්වතුනි විසුරු වන්නේ ඒක ගණවෙනවා. එකම ධාතුන් වහන්සල ප්‍රමාණයක් කෙටට තමයි පිහිටන්නේ. ද කාශප භාගතුන් වහන්සගේ ධාතුන් වහන්සල ඉතුරුුණාම හිටපු පිරිසදැන් තීරණය කලා මේ ධාතුන් වහන්සල තැන්පත් කලි ධාතු චෛත්‍යයක් කදමු. එකෙනෑ එකෙක් කෙනයික් එකඒ එක යෝජනවල්ගෙනවා ඔන්න කෙනෙක් යෝජනාවක් ගෙනවා අපි ත් රින් යොදුන් හතක මහසෑයක් හදලා ඒ මත මේ දාතුන්ව අහසැල තැම්පත් කරමු ඔන්න එක යෝජනවා ඕ කහගෙනහිටපු කෙනෙක් කියනවා යොදුන් හතක රණින් මහසෑයක් හදන්න අපට කොහින්ද රත්තර එනිසාපි යුදුන් හතක චෛත්‍යයක් විශාල වැඩි අපි යොදුන් හයික චෛත්‍යයක් හදමු. ඕ කහගෙනහිටපු තව කෙනෙක් කියනවා යොදුන් හයකරත්තර අපි කොහෙ හොයන්නද. අපි ොදුන් පහක චෛත්‍යයක් හදමු. ඔහම තව කෙනෙක් කියෙනව යුදුන් හතරක චෛත්‍යයක් හදමු තව කෙනෙක් කියනව යුදුන් තුනක චෛත්‍යයක් හදමු තව කෙනෙක් කියනවා යොදුන් දෙක චෛත්‍යයක් හදමු. අන්තිමටම යෝජනා විදිරිපත් කරන්නාවේ ඉංජිනීරුවරයට ඔහු කියනවා යොදුන් දෙකක මහසෑකොත් කොයිතරන්නම් විශාලද. අනාගතය ෝ පිළිසකර කරන්න ගෑම කොච්චර අමාරුද. එනිසාපයේ එක යොදුනක චෛත්‍යයක් හදමු. කදේ යෝජනාව ගෙනාවේ. ඒ යෝජනාව ගෙනාවේ ලකුන්ටක බද්ධිය මහරහතන් වහන්සේ. බලන්න පින්ංතුන මේ සසර කොච්චර භයානකයිද. කල්ප ලක්ෂයක් පොරාවට මිකදිගට පාරමිතා පොරාගෙන ඇවිල්ලා. තවත් එක අන්තර් කල්පියයි තියෙන නිවන් දකින්න. ඒ කාලෙට කලින් එක අන්තර් කල්පයකට කලින් පින්හතුි කොයි තරම් නම් දරුණු අකුසල කරම ඇදද සිහිය නැතිකමින් කරගත්තේ. අපේ පිංවතුන් මේකින් කල්පනා කරලා බලන්න. මේ තරම් පාරමිතා පුරාගෙන නියත විවරණය ලබාගෙන අන්තිම මොහොතෙත් සිහිය නැතිකමනිසා මීතරම් දරුණු අකුසල කර්මයක් කර ගත් තනා පෙන්වතුන් හිතල බලන් පාරමිතා පොරනවද පාරමිතා පුරන්නේ නැද්ද කියන මේ කාරණාවල්බලින් දෙකින් එකක් තෝරගන්න බැරි ඔබ මට ඔබ මගේ අතින් පංවතුනි මෙහෙමමාකුසල් වෙන්න බැරිද ඕන තරන් සිහිය නැතිකමනි කකුසල කරම වෙෙන් පුළුව. ඕන තරම් පින්වතුන අප ඇත්තින් අකුසලකරම වෙලා සංසාරය දරුණු විද්‍යයට විපාක දෙන පුොළවා ලකොන්්ටක බද්ධිය හාමුදුනටත්තේ කර්මය විපාක දුන්නා. ඒ තරම් මහා පුුණ්්‍යවන්තයකුත් ඒ තරම් මහ පින්ංකරග නැවිල්ලත් ඒ අකුසල කරමේ විපාකදුන්න නම් ඔබ මමෙහිෙනම් කොයි තරම් නම් සිහියකින් පින්ංහතුන මේ ජීවිතය කටයුතු කරන්න ඕනද. අන්න ඒ දහම් පනිිවිදිිය අපේ පංහතුන් හැම දාම සිද්තිි තබාගන්න. ජීවිතයේ පින්වතුනි වැරදිලාවත් අකුසල කර්මයක් කරන්ඩ තබා අකුසල කරමයක් ගැන සිතන්ඩවත්්‍යපා. මොකද මීතරම් පාරමිතා පුරාගෙන එන්න අය අතිනු තකුසල්ලුනාන ඒ වෙච්ච අකුසල් නිවන්දකෙන ජීවිතයත් විපාක දුන්නන කරපු කුසල්වලින් යටපත් කරගන්න බැරිවනානං ඔබ මම අතින් කරගන්න අකුසල කර්ම සංසාරෙක් කොහෝමට නම්බිපාකදේද. අන්න ඒ බයාන්න කානතුරේ අපේ පින්වත්තුන් සිත්ති දරාගන්න. උන්හන්සේටත් පිංහතුන කර්මි විපාක දෙනවා කොහොමද විපාක දෙන්නේ සැවැත්නුවර සිටිකොලේ කොපදෙනවා බුදුරජාණන් වහන්සගේ ශාසනහි මහන වෙනවා අනිත්තගේ ශරීරවලට වඩා උන්වහන්සගේ ශරීරි තාමකුඩයි. උසින් බොහෝ මඩුයි හත්හැවරද සාමනේරන් වහන්සගේ පෙනුමක් තියෙන්නේ ඒවෙලාවී උන්වහන්සේටක්ගී දෙමාපියන්ගෙන් ලැබිච්ච නම බද්ධිය නමුත් උසිං අඩු ශරීරයක් ලබිච්ච නිසා ප්‍රකටවුනල් ල කුන්්ටක බද්ධිය කිය නම? නිසයි ලකොන්ට බදධිය මහරහත්තන් වහන්සේ කෙන නමි ප්‍රකට වනේ. අන්න බලන කරපු කර්මීය කොච්චර භයානකයිද කියලා. අපේ පින් ඔතුන් එහහිෙනම් හිතන්ඩ විශේෂයේම මේ පින්කං කරනකොට අපේ පින්වතුන තැම වෙලාවකම සිහි උපොදවගන්න. මං හිතර මේ කාරණාව මේ වෙලාවේ දැනුවත් කරන එක බොහොම වැදගත් බොහෝ දෙනෙකුට. මොකද සමහර දෙනෙක් පින් ඔතුන පින්කං කරන්න ගියාම? තමන් ඒ පින්කමට සම්බන්ධවෙන්නේ පින් කරගන්න. නමුත් තමන්ගෙමුළු සංසාරයම දැවෙන මහ අකුසල කරම පින්වතන සමහර දෙනෙක් කරගන්නේ පින්කං ගෙදරකට ගියාම අපි යන්නේ ඒතැනට පින් කරගන්න නමුත් ඕ කොයි තරම්නම් අපට ආරංචිවෙලා තියෙනවද සමහර ගෙවල්වල්ලට පින්කමට බාහිරින් පිත් පුද්ගලිආවම ඥාතිහෝ වේවා හිතමිත්‍රියෝහෝ වේවා අසල්වැසි හෝ වේවා පිංකම කරලි රණයෙන් පසිදිේ ඒ ගෙදරය කොච්චරනම් කියන මද. අනේමගේ පෝර්්ණක ැතුවන අනේ මගේ අත්තරම් බඩු නැතිවෙලා අනේ මිතර සල්ි වගේ ඇතුබෙන ඒව නැති වෙලා මේ දානට ගනාාපු බඩුව වග ඇතිතුබන ඒ නැති වෙලා. බලකුට රාප කවරහරකෙන කරංගිහිල්ලා. බලන්න පංගතුනි ඒ පව කරගන්න ඒ මනුස්යක්ගේ කොතනටද. පින්කන් ගෙදරකට. බලන පින්හතුන සිහිය නැතිකම නිසා. සසරට කොච්චර භයාන කනතුරද කරගත්ේ. වෙන වෙලාවක ඒ ගෙදරින් යම ොරකං කරනවට වඩා එදා දවස කරන හොරකම පින් ඔතුනි අති භානකයි. මොකද පින්කමක් කෙරෙන දවසේ පින්කමක් වෙන වෙලාවකයේ හොරකම කරන්නේ ඒක විශාල භයාානකකු සැල කර්මිය. සමහර දෙන පන්සල්වලටත්ගල්ලා ඕන තරන්ගගේ මෝරකං කරනවා. පන්සලේතියන දෙෙවල් හොරකං කරනවා. එනි අනි මිනිස්සුගේ බඩු බාන්ඩ හොකං කරනවා, පාවාන් දෙෙක හොරකං කරනවා. ඒය හිතන්නෙ බොහොම වීර ක්‍රියාවක් ැටියට. සමහර වෙලාවට ඔවුන් උදම් අනනම මනන්ගේ සරපොදිිකක් නැතුව මත් ම් ආවනම් බොහම වටින සිරපොදික ුද්දාගෙන. ඒව හරි හාත්සිං කියන්නේ නමුත් ඒ අයි කල්පනා කරලා බලන්න. එකක් ජීවිතයක අඩුගාන ජීවිත කාලේවත් පරිහරණය කරන්න බැරි මට්ටමේ සිරෙප්පදික කොරකන් කරන්නේ. තමන් හොරකං කරන එක ජීවිත කාලි පවිච්චි කරන්නත් බෑ. අනිත්ක දහ දොලොස් දාහක් විසිදාහක් වටින දෙයක්නව හරකන් කලේ. ඉතාම අඩුදයක් ොරන් කරගත්ත. එෙන් ඒකත් හරි යාලාබය. හොරකමේ ප්‍රමාණය නෙවේ හොරකමයි වැත් එතන තියෙන කාරණා විශේෂත්වය. හිතල බලන්න. තමන්ට ජීවිතේ ජීවිත ගණනාව කකුල් දෙක නැතුව යටිපතුල්ල තුවාලදාලා කකුල් කොරවෙලා සංසාරේ ජීවිත ගන්නාවක් ඉන්න ඕනොත් ඒකක් කොයි තරන් දුකක්ද. එන ඔය හොරකං කරනට ආනුවයි දුක විඳින්නේ සංසාරයේ වෙන්නේ. එතකොට හිතන්ඩ අදද මීකරණ සුළු ලාබයද නැත්තන් සංසාරයේ විදිින්න තින මහභයානක අලාබයද ඔතන හිතන් නඕන කියන කාරණාව අපි පින් උතුන් හිතින් හිතල බලන්න. ඒකැකිවේ.මීතරම් පාරමිතා පුරාගෙන එන අය අතිනුත් සිහිය නැතිකමනිසා හොම අකුසල කරම වෙලා විපාකදදුන්න නංම් ඔබ මගේ අතින්වෙ නකුසල කරමුල්ට කොහොමනම් විපාරැස්වේද. උන්න්නහන්සටි විපාකදු නේ නිසයි. උන්වහන්සේගේ කීර්ති නාමේ මුලු ජම්බුද දීපීම ප්‍රසිද් වුණා. බොහෝ පන්සලල හාමුදුරුවරු එනවා අනි අපි ලකුණටක බද්ධිය හාමුදුරුවන්ගේ බණටිකක් අහන් යනවා කියලා. ගේටුවෙන් එල් ඇතුළට එනකොටම හත්ඇැවරිදගේ වයිසත්යන කුඩා සාමනීරයන් වහන්සේ නමක් ඉන්නවා. ලඟට කතා කරලා ගන්නවා. අහනවා කොහොමද සාමනේරය. සිවරුවරෙන්හෙම අදහසක් නෑනීද? දගවැඩ කරන්නේහිෙම නෑනීද. සෙල්ං කරන්නේ එහෙම නෑනීද? කියලාර වැඩිහිට භික්‍ූන් වහන්සේලා අර සාමනේරයන් වහන්සේ කෙළ හිතපු භික්ෂූන් වහන්සේ ලඟට කැඳවල සහර දෙනෙ ටොකුවා අයිනවා සමහර දෙන කම්බුලෙන් අදිනවා සමහර කෙනෙක් කනින් අදිනවා සමහර දෙන කද්දකින් උත්සල බිමදානවා. මොම බිලු කල්ල යනවා භාගතු වහන්සේ ලඟට ඉල්ල අනවා ස්වාමිනිි අපි මීතරන් දුර ගෙවාගෙනම යාවේ අර ලකුටක බදධිය හාමුදුරගේ බණටිකක් අහන්න. එතකොට අහනවා ස්වාමිණි කෝවඋන් වහන්සේ භාගතු වහන්සේ කියනවා. මහනි අයට නුඹල එනකොට එක භික්ෂුවකට විහිලු කළ අන්නේ භික්ෂුව තමයි ලකොටක බද්ධිය කෙලකයන්. මේ හාමුරන් ටුන් හිට තැන් අමතක වුණා. බුදුරජාණන් වහන්සේගේ ඟට අර ික්ෂූන් වහන්සගේ ළඟට ගිහිල්ලා වැැඳ වැටිල සමාවගන්නවා අනේ ස්වාමීනී අපට සමාව දෙෙනස එක්වා කියලා. බුදුරජාණන් වහන්සගේ ළඟට ඇවිල්හනවා ස්වාමීනී. ඇයි ස්වාමීනී උන්වහන්සේ කරි අපේ හිති මේ වගේ පෞකාරහිතත් පහල වන. බුදුරජාණන් වහන්සේ කියවා. නිික නම්ඹබලගේ දෝෂයක වඩා උන්වහසේ සංසාර කර කතු දෝෂයකුයි එවි පාක දුන්නෙ කෙලා ේලි සීල කෙළ ජාතකයක් දේශනා කරනවා. එක්තරා ජීවිතයක උන්වහන්සේ කේලි සීල කෙළ රජෙක් වෙලා හිටියා මේ රජුගේ විනෝදාංශයක් තිබුණ ඒ තමයි පාර යනකොට වැඩිහිටියෝ දැක්කම විිහිලු කරනවා පොල්ලක් කරගිහිල්ලා පිටු පස්සසිංගේෙල කොල්ලෙකස්සේ දාලා වටනවා පිටි පස්ස ගල ොක යිනවා පිටි පස්සංගල තල්ල කරන. වැඩි හිටියන්ට හිංසාකරපයකේ විපාකය තමයි මේ ලකුන්ටක බද්ධිය හාමුදුර මේ ජීවිතේගවන්නේ. එතකොට ඉතන්න ඒ කරම කොච්චර බයානකයිද කියලා. ඒ බුදුරජන් වන්සේ කාරණාව දේශනා කළේ මනිසා පින්වතුනේ මෙන්නම ආරය උත්තමැන් වහන්සලගේ කතාතුලින් අපට ඉගෙනගන්න තියෙන්නේෙ ඔන්න ඒ පාඩම. අපිත් සිහයෙන් හැම වෙලාවකම පින්වතුර මේ කටුතු කරගෙන යන්න ඕන යම් බිටක අපිත් සසරටනතුරක්රගතුත්. ඒකත් අපේ පස්සිෙන් ඉන්නවා කියනෙ එක අපි සිහි තබා ගෙන අපි කටයුතු කරන්න ඕොන්. අනිත් කාරණාව තමයි මියාරයෙන් වහන්සලගේ කතා අහනකොට මේ යම් යම් තැන් අහනකොට කවදාවත් පින්වතුනි හිනාවෙෙන්න්නපා උන්වහන්සලගේ කතා අහල බිහිලු කරන්න එපා. වැරදි සිතක්වත් හිතේ උපදවගන්න එපා මොකද ඒ උපදවගන්නේ ආරයන් වහන්සලා පිළිබඳව. එනිසයි කාරණාවත් සිහි පත් කරමින් යම් විිටක යම් වැරදීමකින් හු අපි අතින් දෝෂයක් වුණානං ඒකට අපට සආරයන් වහන්සේලාට සමාාවධන සේක්වා කෙන ප්‍රාර්ථනාවක්. ඒ උතුම් ආර්යුත්තුමන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයේ වේවා කෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව? පත්රන හොඳ එමනන් අදවසමියවතුම් සද්ධර්ම දේශනාව මේ විද්‍යට මුළු මහත් ලෝකයාට මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට ධර්මදේශනාවේ දාායකත්වේගෙන කටතු කරනට දන පින්වතුන්ට අපි පින් අනමෝදන් කරනම විශේෂයම අද දායකත්වේ දරන රත්නපුර ේ පර්ේශණ ආයත්තිනේ නිල නිවාස වල සිටින ඉන්දුුකා සෝබසිංහ Tජ මහිද. වගේම සචින් කාවින්ද තැලුම්පිටිය සංජන දම්සිත් තැලුම්පිටිය කිර මිනිමේ පින්වන්ත පිරිස. විශේෂයෙන් අපට පෞද්ගලිකව ඒ පින්ං උතුන් කතා කරලා තියෙනවා. විශේෂයම ඉපංහතුන් මාස ගණනාවක් තිස්සේ. මේ ධර්ම දේශනාවට අවශ්‍ය කරන දායක මුදල් එකතු කරගෙන. මාස ගණනාවක් තිස්සේ. ඒකට සූදානම්බෙලා මේ උතුම් ධර්ම දේශනා පවත් වන්නේ. මහත් වැෑමක් මේ පින්කම කරන්න. පිඔතුන් දැරවා අපටඒ කාරණාව නිතර නිතර කතාකර කර සිහිපත් කලා. ඉතින් මේවෙලා වැපි විශේෂම පින් අනමෝදන් කරනවා මහා වැෑමක් දරලා විශේෂ ශක්තියකින් ඒ පින් උතුන් බොහෝම සතුටින් මේ ධර්මදාානමී පින්කම කරන්නේ. ඒතුනින් රැස්කරගන්න සියලුපින් ඒ හැමදිනාගේම ජීවිතවල් අනුමෝදන් වේවා. ඕන්ගේ සිත්වල පවතෙන සීලු යහපත් බලාපොරොතු පැතුම නිටු වේවා. හැමදිනාටම නිදුක් බව නිරෝගී බව කායික මානසික සෝපත් භාාවය සැලසේවා මේ ජීවිතය කරගෙනයනු ලබන සියලු කුසල් දහම් දියුණු කරගන්නට ශක්තිය දහිරේ ලැබේවා කලපිම මේ වෙලාවේ ආශිරුවාදය කරනවා. එවගේම මිය පරලෝ ගියපු සියලුමීගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා. එහම දෙනාගේම සසර ගමන සෝපත් පේවා කල පින් දෙනවා. එවගේම තවතවත් ඉදිරියටත් ධර්ම කටයුතු කිරීමට අවශ්‍ය කරන ශක්තයේ දහිරිය නිදුක් ිරෝජ සෝපත් භාවේ කාකමවා. සුවපත් භාාවය සැලසේවා කියලා විශේෂයම ප්‍රාර්ථනා කරනවා. ඉතිං සියලු ප්‍රාර්ථනාවල් ආකාරයට මිටු වීවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපිදේශනාව නිමාවට පත් කරනවා. ඔබ අප හැම දෙ නාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙෙන්. सुකසාහගත ප්‍රතිපදවිං සිಿළදුකින් මිදෙන්වා මසිියළු கிලිස්බරි නිදහස්වෙන්වා අජර ව අමර වූ නිවන ලැබසැනසින්නට මේ කුසල්ல்லுතුම් පාරමිතාවක් මවේවායි සාධූ සාධ සාධೂ කියಯපි පාර්ථනා කරගමු ආකා සට්టහාචබුම්මට්టා දේවානාගා මහිද්දිිකා පුഞඥන්ත අනුමෝ ත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං. ചරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං